ශ්‍රී ලංකා කණ්ඩායමත් බංගලාදේශ කණ්ඩායමත් අතර එක් දින තරගාවලියට තවත් දින කිහිපයක් විතරයි තියෙන්නේ. මේ පාර ශ්‍රී ලංකා කණ්ඩායම කුසල් ජනිත්ගේ නායකත්වයෙන් සෙල්ලම් කරන්නේ. කුසල් නායකයා විදිහට බංගලාදේශය පරාද කරන්න මේ වෙද්දි සැලසුම් හදලා ඇත්තේ. කුසල් කියන්නේ ප්‍රතිකාරයක් විදිහටත් ප්‍රහාරය තමයි ආරක්ෂාව කියලා හිතන ක්‍රීඩකයෙක්. ඉතින් නායකයෙක් විදිහටත් කුසල්ගේ ක්‍රමේ ඒක වෙයි. ඒ වෙනුවෙන් කණ්ඩායම ඉහළ දායකත්වයක් දෙයි කියලා තමයි කුසල් බලාපොරොත්තු වෙන්නේ. ක්‍රීඩකින් දක්ෂතාවයෙන් තමන්ගේ 100%ම දෙන්න ඕන. මොකද කවුරු කෝච් කරත් කවුරු කැප්ටන් කරත් ක්‍රීඩකින් 11 දින ක්‍රීඩා කරන්න ඕන. එතකොට ක්‍රීඩකින් 11 දිනාගෙන් ලැබෙන දේ තමයි අන්තිමට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවත් එක්ක තරඟය දිනනවද පරදිනවද කියන එක තීරණය වෙන්නේ. වඩාත් වැදගත් වන්නේ අපි කොහොමද ඒ දවසේ උපරිමය දෙන්නේ කියන දෙයයි. අපි කාලයක් තිස්සේ කරන් ආපු දෙයක් මේ වෙන විට අපේ අතින් ගිලිහි ගොස් තිනවා. නමුත් අපි බලන්න ඕන කොහොමද ඒක වෙනස් කරන්න කියලා. ඒ වෙනුවෙන් පොඩි පොඩි වෙනස්කම් ක්‍රීඩකයන්ට කරන්න සිද්ධ වෙනවා. මම දකින විදිහට අපිට තරඟය දිනන්න නම් අපි නිර්භීතව ක්‍රිකට් ගහන්න ඕන. මොකද මැච් එකක් පරදින්න බයි අපිට දිනන්න බෑ. තමන්ගේ ස්ථානය ආරක්ෂා කරගන්න ක්‍රිකට් ගැහුවොත් වෙන්නේ අපේ උපරිමය කණ්ඩායමට නොලැබී යාමයි. නිර්භීතව ක්‍රීඩා කළොත් අපිට සමහර වෙලාවට ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මම කණ්ඩායමේ අයට කියන්නේ තමන්ට 100%කින් දෙන්න පුළුවන් දේ බය නැතුව ගිහිල්ලා කරන්න කියලා. සමහර වෙලාවට වර්ධින්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට ඒ දේ හරියන්න පුළුවන්. මොකද අපි පුහුණුවීම් කරනකොට ගොඩක් වෙලාවට කරන්නේ බය නැතුවනේ. ඒ දේම අපි මැදට ගිහිල්ලා කළොත් අපිට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. සාර්ථක වෙන්න නම් තමන්ගේ හැකියාවන් ගැන තමන්ට විශ්වාසයක් තියෙන්න ඕන කියලා තමයි ශ්‍රී ලංකා අලුත් නායකයා කියන්නේ. අපි අපේ පුහුණුවීම් කරන්න ඕන බය නැතුව ක්‍රීඩා කරන්න. තමන්ට 100%ක් විශ්වාසයක් තියෙන්න ඕන ගහන පාරවල් ගැන. එහෙම වුණත් සමහර වෙලාවට ඒ ගහන පාර වරදින්න පුළුවන්. නිර්භීතව ක්‍රීඩා කරන්න නම් තමන්ට තියෙන දක්ෂතාවය කොපමණද කියන එක, ඒ වගේම මේ දුර්වලතාවය මොකක්ද කියන එක දැනගන්න ඕන. මොකද මට කොයි තැනට වැටුනොත්ද ගහන්න පුළුවන්, කොයි තැනට ගැහුවොත්ද මට අමාරු වෙන වගේ අවබෝධයක් තිබ්බොත් අපිට ලේසියි නිර්භීතව පිටියේ හැසිරෙන්න. පන්දුවවන්නෙක් වුණත් දැනගන්න ඕන කොයි බෝලේද විකට් ගන්න පුළුවන්, කොයි බෝල්ද ඩොට් බෝල් දාන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ අවබෝධතාවයක් තිබ්බොත් අපිට නිර්භීතව ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන්. නායකත්වයේ දෙද්දි තීරීම් කමිටුව තමන්ගෙන් ඉල්ලපු දේ ගැනත් කුසල් අදහස් දක්වලා තිබුණා. මාව නායකත්වයට පත් කරනකොට තීරීම් කමිටුව හිටියේ නවකීන්ට අවස්ථාව දෙන්න ඕන කියන තැන. එතකොට මගෙන් යාලා බලාපොරොත්තු වෙන්නේ නැත්තම් මට ඇඩ්වයිස් කළේ මම ගොඩක් වෙලාවට ලකුණු 50 60 ගහලා අවුට් වෙනවා. එයාලා කියන්නේ මට ඒක ලකුණු 100ක් දක්වා රැගෙන යන්න කියලා. මාත් ඒක පෞද්ගලිකවම පිළිගන්නවා. මම 50ක් හරි 60ක් හරි ගහලා අවුට් වෙනවට වැඩිය 100ක් ගහුවොත් මැච් එකක් දිනන්න චාන්ස් එක වැඩි. හැම මැච් එකෙම 100 ව ගහන්න බෑ. නමුත් අපිට හොඳ ආරම්භයක් එක්ක තරඟයක වගකීමක් අරගන්න පුළුවන් තරඟේ හොඳින් ඉවර කරන්න පුළුවන් කියන තැන මමත් ඉන්නවා. මේ විදිහට කුසල්ගේ තියෙන සැලසුම් හරියට වැඩ කළොත් මේ පාර බංගලාදේශයට රිදෙන්න වැඩියි. මොන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.